පින්වත් ගාමිණීද සිල්වා මහත්මාට පින් ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන අප මේ තැන්පත්ව සිටින්නේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අභිලාෂය ඇතිව. අපගේ අනුකම්පාවෙන් වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට දෙහත් වට්ටි පිළිගන්වා මේ ධර්මදේශනාව පවත්වන හැටියට ආයාචනා කරන්නට අප ආරාධනා කර සිටිනවා. ඒ ගාමිණීද සිල්වා මහතාගේ පින්වත් පුතුණුවන් ශිහාන්ද සිල්වා මහතාට පෙර සසරේ ආ බැඳීමකින් දෝ මා හමුවන්නට ඔබ ආදා සිට ඔබ මගේ සදහැවත්ම දායකයා විය. මගේ හිතාදරම කැපකරුවා විය. මගේ ලැබැඳීම මිතුරා විය. චතුරාර්ය සත්‍ය ධර්මයට අසීමිත ලෙස ආසා කළ ඔබ අප භගවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මිහිරි ධර්මය ඔබ සමග මා කියදී කුඩා දරුවකු සෙයින් අහිංසක මුවකු සෙයින් ඔබ මට සවන් දීගෙන සිටියේය. එහෙව් ධර්මය අහන්නට ධර්මයේ හැසිරෙන්නට පින් පුරා තිබූ සහ මහත් ආශාවෙන් කැමැත්තකින් කටයුතු කළ පින්වත් ගාමිණීද සිල්වා මහතාට පින් පැමිණවීම අපේක්ෂා කරගෙන පවත්වන මේ සද්ධර්ම දේශනාව සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් දයාවෙන් යුතුව වැඩම කොට වදාලේ අපිට හැම විටම නිසරුදෙයින් සරුදය හඳුනා ගන්නටත් දහමෙහි හැසිරෙන්නටත් මඟ කියා දෙන්නා වූ කල්යාණ මිත්‍ර කිරිබත්ගොඩ ඥානানন্দ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අප සාදු නාදයෙන් යුතුව උන්වහන්සේට ආයාචනා කොට සිටිමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව පවත්වන හැටියට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං ගච්ඡාමි. සාදු සාදු. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ ඒහි පස්ස
සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති සුපාටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජපාටිපන්නෝ භගවතෝ ශ්‍රාවක ඤායපාටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචිපාටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුද්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි පත්තෝ සබ්බං ඤුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ තේ මහබෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමතුතේ සාදු වැඩමව අවදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි මහවැසි නොතකා තමන්ගේ කල්යාණ මිත්‍රයෙකුට කෙරෙන පින්කමට සහභාගී වෙන්න පැමිණි සදහවත් පින්වත්නි ඒ වගේම අපේ ගාමිණි මහත්තයාගේ සහෝදර ආනන්ද මහත්මයා පුත්‍ර සේහන් මහත්මයා විශේෂයෙන්ම අපේ ගාමිණී මහත්මයාගේ ප්‍රියාදර බිරිඳ මල්කාන්තිද සිල්වා මැතිණිය ඒ වගේම තානියාද සිල්වා දියණිය ඒ වගේම හිත මිත්‍ර අපේ තිස්ස මහත්තයා ආදී පිරිස ඉතාමත්ම ඕනෑකමින් මේ සූදානම් වෙලා සිටින්නේ ගාමිණී මහත්තයාගේ හත් දවසේ පින්කම උදෙසා ඒ ධර්මයේ අහන්නයි. ඇත්තෙන්ම සමහර අය මැරුණහම ඒගොල්ලෝ ගැන කියන්න දේවල් නැහැ. එතකොට අපිට කියන්න වෙන්නේ අතින් දාලා. මං හිතන්නේ ගාමිණී මහත්තයා ගුණ කියන්න ආසාවෙන් එයාගේ ගුණ කියෝ ගන්න ආසාවෙන් මහමි වුණාට ආපු කෙනෙක් කියලා. එහෙම ලකුණක්වත් නැහැ. ඊළඟට ගාමිණී මහත්තයා
සල්ලි පෙන්නලා සංඝයාව පාලනය කරපු කෙනෙක් නෙවෙයි. එහෙම මේ සල්ලි පෙන්නලා ආඩම්බරේ දක්වපු කෙනෙක් නෙවෙයි. ගාමිණි මහත්තයා තමන්ගේ ලොකුකම් පෙන්නලා අපිට කියපු කෙනෙක් නෙමෙයි. නැත්තම් මං ඇසුරු කරන ලක්ෂ සංඛ්‍යාත සදාවත් පිරිස අතරේ ගාමිණී මහත්මයා නැමැති එකම කෙනාට මම සමීප වෙන්න මොනවාරි හේතුවක් තියෙන්න ඕනේ. ඉතින් වෙන කෙනෙක්ව මම සමීපව ඇසුරු කළා නැහැ. ගාමිණී මහත්තයා තරම්. ඉතින් ඒ නිසා පැයක් නෙමෙයි පැය ගාණක් කියන්න දේවල් ගාමිණී මහත්තයා ගැන තියෙනවා. ඉතින් අපිට හරි ආදර්ශ සම්පන්න චරිතයක්. බුදුරජාණන් වහන්සේගේ හොඳ උපාසක කෙනෙක්. සංඝයාගේ හොඳ උපස්ථායකෙක්. ඔබේ හොඳ කලන මිතුරෙක්. ඉතින් සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙකුට ඒ වගේ ගොඩක් ගුණ නැහැ. ඉතින් ඒ නිසා දැන් ගාමිණී මහත්තයා ගැන අපි කල්පනා කරලා ගත්තොත් ඒ හරි, ඒ කියන්නේ අපිට හිතවත් වුණාට පස්සේ ඒ හිතවත්කම ඒ කියන්නේ වංචනික එකක් නෙමෙයි. අපිට උඩින් හිතවත් වෙලා එහෙමත් ඉන්නවනේ මිනිස්සු. නික හිතවත් බවක් අඟවනෝ. නමුත් හැබෑවට හිතවත් නැහැ. ගාමිණී මහත් එහෙම කෙනෙක් නෙවෙයි. හිත් දෙකක් තිබුණේ නැහැ. ගාමිණී මහත්තර තිබුණේ තනි හිතක්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ගාමිණී මහත්තයාගේ චරිතය ගැන කතා කිරීම අපි කාටත් හරි වටින එකක්. ගාමිණී මහත්තයා හීනකින්වත් හිතුවේ නැහැ හදිසියේ මේ වගේ අභාවයට පත් වෙයි කියලා. හැබැයි ලෑස්ති පිට හිටියා. ඒක කවුරුත් ඉන්න එකක් නේ. සූදානමේ හිටියා. හිතුවේ නෑ මෙච්චර ඉක්මනට යයි කියලා. අනිත් එක තමයි දැන් ගාමිණී මහත්තයාට ගුණධර්ම දියුණු කරන්න අපි එහෙම ඇඟිල්ලෙන් එනේන කිව්වේ නෑ. මහත්තයා මේක කරන්න, මහත මේක කරන්න කියලා ඇගිල්ලෙන් එන්න කිව්වේ නෑ. තනියම හිත හිතා. තනියම හිත හිතා ගුණවත් වෙච්ච කෙනෙක්. සමහර දවස් අවස්ථා තිබුණා යම් යම් අවස්ථාවලදී මම ටික ගාමිණී මහත්තයට සැරෙන් කතා කරපු අවස්ථා. සතියකට විතර පස්සේ මට කියනවා කතා කළා. බොහොම නීතමානීව කතා කළා කියන ස්වාමීන් වහන්සේ. මං ඒ ස්වාමීන් වහන්සේ කතා කරපු දේ ගැන කල්පනා කළා. මං ඒක ඉගෙන ගත්තා. ඒ වගේ දායකයෝ හරි, ඒ වගේ උපාසකවරු හරි දුර්ලභයි. අපෙන් වචනයක් වැරදිච්ච ගමන් අපිට බැන බැන යන අය කෙලවරන්නේ. අපි මොනවා හරි කළ සැරදාප ගමන් මහමෙවුනාවත් අතාරිනවා, සංඝයාත් අතාරිනවා, පිනුත් අතාරිනවා, බැන බැන තැන ඉන්නවා. ඉබඳු අය ඊයේත් හිටියා, අදත් ඉඳි, හෙටත් ඉඳි. හැබැයි ගාමිණී මහත්තයා වගේ කෙනෙක් මං හිතන්නේ අනාගතේ මට හම්බ වෙයි කියලා. ඒකනේ සමහර අවස්ථාවලදී ඉතින් ගාමිණී මහත්තයා දන්නෙත් නැහැ මේ සංඝයාගේ කටයුතු කිරීමේදී. මගෙන් හොඳට බැනුම් ගන්න අවස්ථාවල් ඉන්නවා. හරි අහිංසක. කවදාවත් වචනයක් කියන්නේ කාටවත් කායෙක්වත් ලොකු ස්වාමීන් වහන්සේ මට දොස් කිව්වා කියලා කියලා ආරංචියක්වත් නැහැ. ඒකට හේතුව මොකෝ? ලාභ සත්කාර බලාපොරොත්තු වෙච්ච චරිතයක් නෙමෙයි.
ලාභ සත්කාර බලාපොරොත්තු හිටියා නම් අනිත් අයට කියනවා මම මෙහෙම කළා මහමෙවුනාවට මම මහමෙවුනාවට මෙහෙම කළා දැන් බලන්න මට කතා කරපු හැටි ඒව නැහැ මම කිව්ව එක මට අනාගතේවත් මේ ආත්මේ නම් හම්බ වෙන එකක් නැහැ ගාමින් වගේ වෙන කෙනෙක් ඉතින් ඒ නිසා ගාමිනී මහත්තයාගේ ජීවිතේ ඒ ගාමිනී මහත්තයා වගේ කෙනෙක් අපෙන් ඈත් වීම ගොඩාක්ම දැනුනේ මට ඒ කියන්නේ සත්පුරුෂ ආශ්‍රේ කියන එක මට ගොඩාක් ගාමිනී මහත්තයාගෙන් ලැබුණා හොඳ සත්පුරුෂ ගිහියෙක් ගිහි උපාසක කෙනෙක් ඊළඟට ගාමිනී මහත්තයාට හොඳ සමාධිමත් සිතක් තිබ්බා මම ඉතින් ගොඩක් අය දන්නේ ඒක හොඳට චිත්ත සමාධියක් තිබ්බා හැමදේම සමාධියෙන් උදේට පැයක් ඉන්නවා සිත එකඟ කරගෙන නමුත් ගාමිනී මහත්තයා හැමෝටම කී කී ගියාද මට සමාධියක් තියෙනවා කියලා නෑ පටිච්ච සමුප්පාදය ගැන පිරිසිදු දැනුමක් තිබ්බා ගාමිනී මහත්තයා මට කියනවා අනේ ස්වාමීනි සමහර දවස්වලට මට මේ උපාසකම්මල එක එක පොත් ගෙනත් දෙනවා නමුත් මං ඒවා ගන්නවා හැබැයි මම පිටුවක්වත් පෙරලා බලන්නේ නැහැ කිව්වා මොකද මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරේ චිත්ත ප්‍රසාදයකින් ඉන්නවා මම මගේ පැහැදීම අවුල් කරගන්නේ නැහැ කිව්වා බලන්න බුද්ධිමත්කම මම මේකෙන් කියන්නේ බුද්ධිමත්කම ගැන ඒ කියන්නේ බුද්ධ දේශනාවම තියෙනවානේ සූත්‍ර දේශනා ඒ කියන්නේ ගාමිණී මහත්තයා සිංහල මාධ්‍යෙන් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත කෙනෙක් ඒ වුණාට සිංහල පොත් කියවනවා අපේ පොත් සෑහෙන කියවනවා ඊළඟට කියවනවටත් වඩා ගාමිණී මහත්තයට ගොඩක් ලැබුණා මගේ ඇසුරෙන් ගොඩාක් ධර්මඥානෙ ලැබුණා ඊළඟට මට මතක මුල් කාලේ ගාමිණී මහත්තයා තිබුණා ටිකක් තරහ යන ගතියක් හැබැයි පස්සේ නැත්තටම නැහැ හිනාවෙවි ඉන්න දක්ෂ වුණා ඒ නිසා මම ආස කරපු ලස්සන චරිතයක් තිබිච්ච මහත්තයෙක් ගාමිණී මහත්තයාගේ කිසිම ක්‍රියාවකින් මට හෝ දැන් මම මාව ඇසුරු කළා කියලා ගොඩක් සමීපව කිසි දවසක ඒක අයිති ප්‍රයෝජනෙට ගත්තේ නැහැ වෙන කෙනෙක් නම් සමහර අය මුණගස්සන්න හම්බ වෙනවා මං අඳුන්නම් මං එක්ක ගෙන්නම් අර කළ දෙන්නම් මේක කළ දෙන්න කියලා එහෙම තියෙනවනේ නේ නිකන් අර අමුතු ඒවා මුකුත් තිබුණේ නැහැ ඉතින් ඒ නිසා ඊළඟට ගාමිණී මහත්තයාගේ ජීවිතය තිබෙච්ච ප්‍රධාන දෑම නිහතමානීකම දැන් හිටපු ගමන් ඉතින් ගාමිණී මහත්තයා ආවහම ඉඳලා හිටලා ඉතින් කියන්නේ නිතර මහමෙවුනාවට එන්නේ පොල් ගහල් නමුත් ආපු දවසට මටත් හරි සතුටුයි ඉතින් අපි කතා කර කර ඉන්නවා ධර්මයේ කතා කර කර ඉන්නවා ඉතින් ධර්මිය අර බාහිර දෙයක් නම් කතා කරේ නැහැ ඊළඟට මේ ධර්මයේ ලෝකෙ පතුරවන්නේ කොහොමද කියන එක ගැන හරියට කතා කළා. එතකොට පිටරටවල සාකා ඇති කිරීම ගැන කතා කළා. දැන් මට මතකයි එංගලන්තේ ඉස්ලාම ආසපුව හදනකොට ඒකෙදි දැන් මම දන්නෙත් නෑ. මං කිව්වා බෑ මහත්තයෝ කරන්න ඉතින් කොහේ කරන්නද කවුද ඔබ උදව් කරන්න ඉන්නේ කියලා මං කිව්වා. එතකොට ගාමිණී මහත්තයා පොල් ගහ වෙලා ඇවිල්ලා මං හිතන 30 මහත්තයෙක් හිටියද කොහෙද ඉඳා ඇවිල්ලා මට දෙනවා ලියුමක් 100කගේ විතර අස්සම් කළා ස්වාමීන් වහන්සේ මේ ඉංගලන්තේ මහතුරුන්ගේ මං අස්සම් ගත්තා කිව්වා ආසපුවක් හදන්න පුළුවන් කිව්වා ඉතින් මේ වගේ මං කිව්වා එහෙනම් ප්‍රශ්නයක් නැහැ කිව්වා එහෙම තමයි ඉංගලන්තේ අපි ශාකාවක් විවෘත කළේ ඉතින් මේ වගේ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරවන්න
හරි දක්ෂයි. හරි ආසයි. ස්වාමීන් වහන්සේලා ගොඩාක් පිටරටින් ඉන්න ස්වාමීන් වහන්සේලා ගොඩාක් සම්බන්ධකම් පැවති මායිකත් නෙමෙයි. ගාමිණී මහත්තයා එක්ක. ගාමිණී මහත්තයා තමයි නිතර කෝල් කර කර අහන්නේ ස්වාමීන් වහන්සේ දැන් කටයුතු කොහොමද? දැන් ධර්මයේ පතුරුනොද? සිනගෙනවද? උනන්දුද? ඉතින් අහලා ඊට පස්සේ මට කියනවා ස්වාමීන් වහන්සේ සතුටු වෙන්න මිනිස්සු උනන්දු වෙනවා ඉගෙන ගන්න ධර්මයේ කියලා කියනවා. ඉතින් මේ වගේ හොඳ කල්යාණ මිත්‍ර වූ උපාසකයෙක්. ඒ කියන්නේ තමන්ට නම්බුවක් ගන්න අපි ඇසුරු කළේ නැහැ. ස්වභාවක ප්‍රධානත්වය ගන්න ඇසුරු කළේ නැහැ. මමයි ඇදගෙන යන්නේ යන් යන් කියලා. ඉතින් ඒ නිසා ඒ ජාතිය කෙනෙක් ආයේ හම්බුවේ කියලා මට නම් විශ්වාසයක් නැහැ. ඒක හම්බුනොත් මිරකල් එකක් තමයි. ඉතින් ඒ නිසා අපිට මේ ගාමිණී මහත්තයාගේ ජීවිතය තුළ මම දැකපු එකක් තමයි සීක බල පහ. මොනවා සීක බල පහ කියන්නේ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා මේ පහ උදර තිබ්බා. ශ්‍රද්ධා කිව්වේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ පැහැදීමක් තිබුණා. පිරිසිදු පැහැදීමක්. අවුල් නැති පිරිසිදු පැහැදීමක් තිබ්බා. ශ්‍රද්ධා. හොඳ සීලයක් තිබ්බා. ගාමිණී මහත්තයා මං හිතන්නේ ඔය අට සිල්ලුත් ගත්ත පොයේ නමුත් පංච සීලයේ අකුරට රැක්කා. හොඳ සීලයක් තිබුණා. හොඳ ශ්‍රුතයක් තිබුණා. ශ්‍රුතය කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන හොඳ වැටහීමක් අවබෝධයක් තිබ්බා. හොඳ ත්‍යාගයක් තිබ්බා. ඒ කියන්නේ අර වමතින් දෙන එක දකුණට කියන්නේ නැහැ වගේ, දකුණු අතට කියන්නේ නැහැ වගේ, දකුණු අතින් දෙන එක වම් අතට කියන්නේ නැහැ වගේ, ඒ වගේ ත්‍යාගයක් තිබ්බා. ඒ කියන්නේ ආගේ ත්‍යාගයේ කියෝ කියෝ ගියේ නැහැ. හොඳ ත්‍යාගයක් තිබුණා. ඒ වගේම හොඳ නෝනක් තිබුණා. සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන පහම තිබුණා. බුදුරජාණන් වහන්සේගේ හොඳ උපාසකෙක්. ඉතින් බුද්ධ ශාසනයේ මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 2500ක් ගියාට පස්සෙත් අර පරණ ගතිගුණ තියෙන ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ හිටපු උපාසකවරුන්ගේ ගතිගුණ තියෙන උපාසකවරු අදටත් එතකොට ඉන්නවනේ, ඉඳලා තියෙනවනේ. අනිත් සමහරට මේ වගේ තව ඇති. නමුත් මම සාමීප වෙලා නැති නිසා මම දන්නේ. ඉතින් ගාමිණී මහත්තයත් එක්ක මම මේ සමීප වැසුරු කිරීම මම හිතනවා ඒක ගාමිණී මහත්තයර ලැබිච්ච දුර්ලභම දුර්ලභ අවස්ථාවක්. ඒ කියන්නේ කාටවත් ලැබෙන්නේ නැති, කාටවත් ලබා ගන්න බැරි එකක්. ගාමිණී මහත්තයර ලැබුණේ දුර්ලභ අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ නිසා ගාමිණී මහත්තය වෙනුවෙන් තමයි අද අපි මේ වෙලාවේ මේ ධර්මයේ කතා කරන්නේ. මොකක්ද අද අපි කතා කරන ධර්මයේ? ඒකේචි බුද්ධං සරණං ගතාසේ. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියොත් නති ගමිස්සන්ති අපායං. ඒ අය අපායේ නරකේ උපදින්නේ නැහැ. පහය මානුසං දේහං. මනුස්ස ශරීරයේ අත්හැරියට පස්සේ දේවකායා පරිපූරේ සන්ති. දිව්‍ය ලෝකේ උපදිනවා. ඉතින් ගාමිණී මහත්තයා දිව්‍ය ලෝකේ උපන්න කෙනෙක්. ඉතින් ඒ නිසා දැන් එතුමා දිව්‍ය ලෝකේ දැන් මතක නැති ඇති අපිව. ඉතින් ඒ එහෙට ගියාට පස්සේ ආයෙ ඉතින් වෙන ලෝකයක් නේ. හැබැයි ධර්මයේ අහද්දි අපිව මතක් වෙයි. ඉතින් ඒ නිසා ගාමිණී මහත්තයව දෙවියන් අතරට ගෙනිච්චේ දෙවි කෙනෙක් නෙමෙයි. ගාමිණී මහත්තයව දෙවියන් අතරට ගෙනිච්ච ගුණයක්.
එහෙනම් අපිව අපි මැරුණට පස්සේ අපි දෙවියන් අතරට යතොත් යන්නේ අපේ තියෙන ගුණයකින් මිසක් වෙන දෙයකින් නෙමෙයි. වෙන දෙයකින් අපිට ලං වෙන්න බෑ. ගුණයකින් අර ශරීරයෙන් ලං වෙන්න බෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ මහණෙනි යම් කිසි කෙනෙක් පැවිදි වෙලා තථාගතයන් වහන්සේ පීවර තබන විදියට පීවර තබන්න ඉගෙන ගන්නවා. තථාගතයන් වහන්සේ සිවුරු පොරවන හැටියට සිවුරු පොරවන්නත් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන තථාගතයන් වහන්සේ පිටිපස්සෙන් ඒ විදියට පීවර තබ තබා තථාගතයන් වහන්සේගේ සිවුරු කොනත් අල්ලගෙන එනවා. කියන මහණෙනි ඒ වුණාට එයා ළඟ නැහැ කියනවා. ඒ ගොඩාක් ඈත කියනවා. එයා ගුණ ධර්ම නැත්තම් එයා ගුණධර්ම නැත්තම් එයා ගොඩාක් ඈත කියනවා ළඟ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා මේ ඈත පළාතක යම් කිසි කෙනෙක් ඉන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව එයා ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යා කොච්චර ඈත හිටියා එයා බොහොම ළඟ ඉන්නේ කියනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ අපි ගැන ඒ කිව්වේ ඔබ ගැන මේ ලෝකේ බාහිර සාකිකාරයෝ නැහැ හොයන්නත් එපා. තමන් ගැන කතා කරන්න බාහිර සාකිකාරයෝ හොයන්න එපා. තමන් ගැන කතා කරන්න තියෙන හොඳම සාකිකාරයා කවුද? තමාමයි. තමන්ගේ විනිශ්චකාරයා තමාමයි. එතකොට තමන් තුල තියෙන්නේ මොන විදිහේ අදහස්ද? මොන විදිහේ හැඟීම්ද? තමන් මොන විදිහේද කල්පනා කරන්නේ? තමන් ඊර්ෂ්‍යා කරන කෙනෙක්ද? තමන් ලෝභ කරන කෙනෙක්ද? තමන් මනුෂ්‍යයන්ට ආදරය කරන්නේ නැද්ද? තමන් මනුෂ්‍යයන්ට ආදරය කරනවද? තමන් ආඩම්බරද? තමන් නැද්ද? මේ ඔක්කොම දන්නේ කවුද? තමන් දන්නේ. ඒක කාලයක් ඇසුරු කළොත් පිටස්තර කෙනෙක් අඳුනගනී. ඒත් බෑ කියනවා. නෝනැත්තිකින් වෙන්න ඕනේ කියනවා. නමුත් කාලයක් ඇසුරු කළත් අපිට පිටස්තර පුද්ගලයෙක්ව හොයාගන්න බෑ කියනවා. නෝනැත්තුකට විතරක් කාලයක් ඇසුරු කිරීමෙන් පුද්ගලයෙක්ව හොයාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්වත්නි තමන්ගේ සාකිකාරය වෙන්න ඕනේ කවුද? තමාමයි. තමන් තමයි බුදුරජාණන් වහන්සේව අඳුන ගන්න ඕනේ. මං හිතනවා උන්වහන්සේව අඳුන ගෙනille තරම් අපිට වාසිදායක වෙන කිසි දෙයක් නැහැ. ඒ උන්වහන්සේගේ ජීවිතය තුළ බාහිර කෙනෙකුගෙන් මුකුත් බලාපොරොත්තු වෙලා නැහැ. දැන් සාමාන්‍යයෙන් බලන් හිතලා අපි ගමනක් යද්දී අනිවාර්යයෙන්ම වතුර බෝතලයක්වත් දාගන්නවන්නේ බෑග් එකේ අඩු ගානේ. ඊළඟට ලොකු ගමනක් යද්දී අපි ගත්තොත් දඹදිව වන්දනාව යද්දී අම්බල කීරි ටුපි හදාගෙන අග්ගල හදාගෙන ඊළඟට නොයෙක් හදාගෙන විටමින් පෙති ටික අරගෙන බෙහෙත් පෙති අරගෙන ඔක්කොම අර මේ සීනි බලන මැෂින් එකකුත් දාගෙන ඔක්කොම පැකින් හදාගෙන තමයි අපි ගමන යන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ රජගහනුවරින් පිටත් වුණා. කුසිනාරාවට. මොනවත් නැහැ පැකින්. උපස්ථාන කරන්න ශ්‍රාවකෙක් ඉන්නවා. අවුරුදු 25ක් තිස්සේ ශ්‍රාවකයන් වහන්සේ උපස්ථාන කරනවා. නමුත් උන්වහන්සේට පිපාසය ඇති වෙච්ච වෙලාවේ වතුර ලැස්ති නෑ. එතකොට බලන්න සූදානමක් නෑ. අපි මොනතරම් දේවල් සූදානම් කරනවද ගමනක් යන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ කිසිම දෙයක් නෑ.
එහෙම ශාස්ත්‍රුන් වාසෙනවා. ඒ කියන්නේ අපේක්ෂාවක් නැහැ. ඉතින් ආනන්ද හැමදාම ගහනවා ආනන්ද දැන් බලන්න අවුරුදු 25 30 උපස්ථාන කරනවා. හරි නරකයි මේ කරපු වැඩේ. කොහොමට වුණා වෙලාවට පෑන් ටික ක්ලාසිකලාද? නෑ. ඊට පස්සේ කිව්වා ආනන්ද පිපාසයි මට පැන් ගේන්න කිව්වා. ඉතින් පැන් ගේන්න කියලා වටේ පිටේ බලනකොට පොඩි පොඩි ඇලක් යනවා. ඒ හරහින් කරත්ත 500ක් ගිහිල්ලා මඩ වෙල වතුර. බුදුරජාන් වහන්සේ ළඟට ආයෙත් ඇවිල්කෝ භාග්‍යවතුන් වහන්සේ මේ හරි පේන ටික මේ පේන පැත්තක වළඳන්න පුළුවන් පැන් නැහැ. ඒ නිසා ඉදිරියේ තියෙනවා හිරණ්‍යවති කියලා නදියක් එතනට යන් කිව්වා. එතන උන්වහන්සේ නොදෙටම අමාරුයි. ආයෙත් කිව්වනේ ආනන්ද පැන් ටිකක් ඕනේ. පැන් ටිකක්වත් ලෑස්ති කරලා නැහැ. ලෑස්ති කරගෙන නැහැ. ඉතින් මොනතරම් අතෑරපු ශාස්ත්‍රවරයෙක්ද? කිසි දෙයක් තමන්ගේ ශ්‍රාවකයෙකුගෙන් අමුතු ගෞරවයක් බලාපොරොත්තු නැහැ. ඒ බලාපොරොත්තු නැතිකම තමයි එතන තියෙන විශේෂත්වය. එතන තියෙන අද්භූත බව ඒකයි. ඒ උන්වහන්සේගේ තියෙන ගුණය මේ ලෝකෙට දැනෙනවනේ. ඉතින් ඒ නිසා ඒ වගේ මේ ලෝකයෙන් නිදහස් වෙලා හිටපු ලෝකයට බැඳිලා නැති ලෝකයට සම්බන්ධ නැති ලෝකෙන් ඈතර වෙච්ච ශාස්ත්‍රූන් වහන්සේ නමක් සරණ යන්න ලැබීම තමයි අපිට ලැබිච්ච ලොකුම වාසනාව. ඒක පුංචි දෙයක් නෙමෙයි පින්වත්නි. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බැලුවම අපිට පේනවා ඒක හරියට කන්දක් උඩට ගිහිල්ලා මිනිස්සෙක් වටපිට බලද්දි එයාට ගුහාවක් ඇතුළේ ඉන්නකට පේන එකයි කන්ද ඇතුළේ කන්ද උඩට ගියාම පේන එක අතර දෙකක් නෙමෙයිද? ගුහාවක් එහෙම නැත්නම් පුංචි කාමරයක් ඇතුළේ ඉන්නකොට එයාට පේන්නේ බොහොම අයියාගේ එයාට පේන ඉඩකඩ බොහොම සීමිතයි පුංචි කාමරය ඇතුළේ. එයාම කන්දක් උඩට නැගලා බැලුවොත් එයාට කොච්චර ඈතක් පේනවද? ඒ වගේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අර කාමරයක හිර වුණා වගේ තමයි අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ කියන්නේ වුණා අපි ඉස්කෝලේ ගියා, විභාග ලිව්වා, රස්සාවල් කළා, වාහනයක් ගත්තා, ගියා දොරක් හැදුවා. ඉතින් මේකේ තමයි ඔක්කොම අපි කල්පනා කර කර ඉන්නේ. ඔච්චරයි තියෙන්නේ. කතාද බෙන්දල් ළමයි හද ඔච්චරයි. ඒක හරියට මේ කාමරයක් ඇතුලේ ඉන්න කෙනෙක් වගේ. බුදුරජාණන් වහන්සේ අපිව කාමරෙන් එළියට ගත්තා. අරගෙන කිව්වා බලන්න ලෝකෙ දිහා. ලෝකෙ දිහා බලන්න තිරිසන් ලෝකෙත් ඉපදින සත්වයෝ ඉන්නවා. പ്രേත ලෝකෙත් ඉපදින සත්වයෝ ඉන්නවා. නිරේත් ඉපදින සත්වයෝ ඉන්නවා. දෙවියන් අතර ඉපදින සත්වයෝ ඉන්නවා. ඊළඟට බ්‍රහ්ම ලෝකයේ තියෙනවා කියලා මහ විශාල පැත්තක් අපිට පෙන්නවා. පෙන්නවද නැද්ද? අර පොඩි සීමාවක හිර වෙලා හිටිය අපි තමයි අර ලොකු සීමාව ගැන දැනගත්තේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්න හැබැයි ගොඩාක් අය යන්නේ ඒ දෙවියෝ ඉන්න පැත්තට නෙමෙයි කිව්වා. ගොඩාක් අය යන්නේ පිරිතු ඉන්න පැත්තට. තිරිසන් සත්තු ඉන්න පැත්තට මෝදට නිරේඩ තමයි ගොඩක් අය යන්නේ. ඒ නිසා ඔබට ලැබිච්ච මනුස්ස ජීවිතේ හරි දුර්ලභ එකක් කිව්වා. ඉතින් ඒක මට තේරුණේ පින්වත්නි මේ වගේ අපිට ඉතින් මෝඩ උපමාවක් වෙන්න ඇති. නමුත් අපිට තේරුණේ මෙහෙමයි. ඔබ ස්විප් ගන්නවනේ ලොතරැයි. එතකොට ඒ ස්විප් ගනිද්දි මේ පාර හැදුන් නැති වුණාට කමක් නැහැ, ඊළඟ පාර ස්විප් එක හැදුනට කමක් නැහැ කියලාද හිතන්නේ?
නෑ ස්විප් එකක් ගන්න ලොටරි එකක් ගන්න හැම අවස්ථාවෙම අපිට හිතෙන්නේ මොකද්ද මේ වතාවේ මම මට මේක දිනුමක් ලැබෙනවා නම් හරි ෂෝක් හරි හොඳයි කියලා එතකොට ඒ ඔබට පේනවා ඇති හැමතැනම ස්විප් කාර්ය විකුණනවා ඔබ වාහනේට තෙල් ගහන්න ගියාම ස්විප් අරගෙන මිනිස්සුලක වාහනේ එළියේ හිටගෙන මේක ස්විප් ටික පෙන්නනවා මේ කියලා එතකොට ඔබට ස්විප් එකක් ගන්න ආස හිතෙනවා ගන්නවා එහෙම වෙන්නේ නැද්ද හැබැයි හැම පතාම ඔබට හිතෙන්නේ මොකද්ද මට දිනුමක් ලැබෙනවා නම් හොඳයි කියලා එතකොට හැබැයි කලාතුරකින් එක්කිනෙකුට තමයි ඒ ස්විප් එක දිනන්නේ එතකොට යම් කිසි කෙනෙක් ස්විප් එකක් දින්නාම එයා සතුටු වෙලා මට ඊළඟ පාරක් ගන්න ආයෙමත් දිනන්න කියලා එහෙම නැවත නැවත ගණිද්දී ආයෙ දිනනවද එහෙම නැහැ ඒ වගේ තමයි මේ සතර අපාය වැටි වැටි ප්‍රේත ලෝකෙ වැටි වැටි යන අපිට කලාතුරකින් මොකද්ද පිනකින් මනුස්ස ජීවිතය ලැබුණා මොකද්ද ලොකු පිනකින් අපිට මිනිස්සු වෙලා උපදින්න ලැබුණා දැන් ඔබට පේනවා ඇති මිනිස්සු වෙලා උපදින්න ලැබිච්ච අය අතරේ විඳින දුක් කණ්ඩ නැති අය කොච්චර ඉන්නවද මේ ලෝකේ ගියත් දුරන් නැති අය කොච්චර ඉන්නවද උගත්කමක් නැති අය කොච්චර ඉන්නවද මේ ඊළඟට ආදරේ කරුණාව නොලැබෙන අය කොච්චර ඉන්නවද ලක්ෂ ගණන් කෝටි ගණන් ඉන්නවා බඩගින්නේ පිපාසෙ කෝටි ගණන් ඉන්නවා ඉතින් ඒ මැද්දේ තමයි අපිත් මේ මිනිස්සු වගේ මිනිස් වෙරිට අපිත් ඉන්නේ එතකොට ඒ අතරේ එතකොට ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් අතර ලොකු පිරිසකට ඉන්න හිටින්නේ නැහැ. හරියට කන්න බොන්න නැහැ. ඊළඟට ඒ කියන්නේ ඉන්දියාවම ගත්තොත් ඉන්දියාවේ ජනගහණයෙන් කෝටි 35ක් ඉන්නවා වේලක් කන්න නැති. ඒත් ඒ වගේ කන්න නැහැ. ජීවත් වෙන්න නැහැ. මිනිස්සු විශාල දුකක් විඳිනවා. දැන් ඔබ හිතන්න මනුස්ස ලෝකේ මෙහෙම දුකක් විඳිනවා නම් ඒ කියන්නේ මනුස්ස ලෝකේ තොරතුරු අපිට ටික නෙන්නේ මිනිස් වෙලා හිටියත් අපිට තොරතුරක් ඉන්නෙම නෑනේ තිරිසන් ලෝකෙන් ප්‍රේත ලෝකෙන් නිරෙන් කොච්චර දුක් විඳිනව ඇද්ද තේහෙම මහා පැතිරෙන දුකක් තියෙන ලෝකේ තමයි අපිට මනුස්ස ලෝකේ පුදින්න ලැබුණේ හැබැයි බුදුරජාණන් වහන්සේ කියනකම් අපිට තේරුන්නේ නැහැ මනසලික උපන්නාට මොකද්ද අපේ ප්‍රධාන හිත කියලා අපේ ජීවිත ප්‍රධාන අපේ සිතයි අපිට තියෙන ප්‍රධාන මොකද්ද අපේ කාර් එක එක අපේ ගේ එක අපේ බාත්รูම් එක අපිට තියෙන හරි ප්‍රධානයි අපිට ඒවා very important නමුත් අපි ප්‍රධානම දේ මොකද්ද? අපි හිත. අපි හිත තමයි ප්‍රධානම දේ. ඉතින් අපේ හිතට එකතු වෙන දෙයින් තමයි අපි එක්ක දියුණු වෙන්නේ. එහෙම නැත්නම් පිරිහෙන්නේ. එතකොට අපි හිතට හරි දේ හම්බ වුණොත් ඒ හරි දේ හම්බ වුණාට පස්සේ අපිට කේන්ති යන එක අඩු වෙනවා නේද? අපේ ලෝභකම අඩු වෙනවා නම් මිනිස්සු කෙරෙහි දක්වන ආදරය වැඩි වෙනවා නම් දයාව වැඩි වෙනවා නම් එහෙනම් අපි හිතට මොන හරි වටිනා දෙයක් එකතු වෙලා මම මතකයි ගාමිණී මහත්තයාගේ ජීවිතය ගැන මම දවසක් ගාමිණී මහත්තයාට කිව්වා මහත්තයා මට තේරෙන්නේ සමහර අය දාන දීමේදී මේ භික්ෂුන් වහන්සේලාට හොඳට දාණය හදනවා ඊළඟට ගිහි අයට ඊට වඩා බාල විදියට හදනවා මම කිව්වා මට තේරෙන්නේ නැහැ මහත්මයා මේ මොකද්ද කියලා මොකද හේතුව මම පෞද්ගලිකව ඒකට කැමති නැති නිසා මොකද මම පින බලාගෙන උදව් කරනවා නෙමෙයි මම කැමති කාට පොදුවේ සලකන්න හිවණක් නම් ඔක්කොටම හිවණක් ඉතින් ඒ නිසා ගාමිණී මහත්තයාගේ ඔළුවට මේක ගියා
නිකන් කතා කරපු එක. දැන් මම ওই හිටපු ගමන් ওই ගාමිණී මහත්තයත් එක්කනේ මම ওই හැමතැනම ලෝකෙ වටේ ඇවිද්දි. ඉතින් යන ගමන් ওই කතා කර කර යනවා. මම කෝ දැන් ස්වාමීන් වහන්සේ නමකකට වේදම් කරන්න කිව්වොත් මිනිස්සු වේදම් කරනවා. අසනීප වෙච්ච මිනිස්සුකට වේදම් කරන්න කිව්වොත් අපස්සට අදිනවා. මම කෝ කොහොමද මෙහෙම කරන්නේ? මට නම් ඒක බෑ කිව්වා. හරි හරි ස්වාමීන් වහන්සේ හරි කිව්වා. මෙන්න දැන් පස්සේ බලද්දි ගාමිණී මහත්තයා සෑහෙන වෙනස් වෙලා. කොහොමද? බුදු සූන්ත වැඩසටහන කොළඹ තියෙනකොට බුදු සූන්ත වැඩසටහනට හොඳම මං හිතන්නේ බුදු සූන්ත දහම්ම වැඩසටහනට සහභාගී වෙච්ච අම්මලා තාත්තලා කවුරුත් ඇති. ගාමිණී මහත්තයා දාන දීපු හැටි එයා දන්නවා. තරුණ පිරිසක් එක්කගෙන 5 stars හෝටල් එකකට යනවා. ගාමිණී මහත්තයා රෑ කෑමකට හරි දවල් කෑමකට හරි යනවා. ඊළඟ ගාමිණී මහත්තයා ගන්නේ ඔක්කොටම කන්න දෙනවා. කන්න දීලා කියන මේ බලන්න මේ ඩිසර්ට් එක හදලා තියෙන විදිය. මේ බලන්න මේ කරී එක හදලා තියෙන විදිය. මේ බලන්න මේ ව්‍යංජනෙ හදලා තියෙන විදිය. ඊළඟ බුදු සූන්දේ අර අයින්සක අම්මලාට අපි මේක දෙන්න ඕනේ. ඒ කියන්නේ තරුපහේ හෝටලේ කෑම වේල බුදු සුවඳේ දහම්රසරන්නේ අම්මලාට ඒක දෙන්න ඕනේ කියනවා. අම්මලා මේකට කොච්චර ඇබ්බැහි වුණාද කියන්නේ. බණ පොතට අමතරව වෙනම කොළ කෑලි ටිකක් ලියාගෙන එනවා. මහත්ය මොකක්ද අර අද දීපු කෑම? මහත්ය කොහොමද ඒ අර හදන්නේ කොහොමද ඒක කියලා අම්මලා වෙනම පොත් පැන්සල් අරන් එනවා. බුදු සූඳ වැඩසටහනට කෑම වේලේ හදපු ව්‍යංජන ගැන ලියාගන්න. ඊට පස්සේ ගාමිණී මහත්තයා රෑට මට කෝල් කරලා hina වෙවි කියනවා. මම එහේ සාදු නාද දිදී අනුමෝදන් වෙනවා. එහෙම තමයි අපේ හිතවත්කම් තිබ්බේ. දැන් සාදු සාදු මහත්තයා හරි සතුටුයි මට කියලා මං අනුමෝදන් වෙනවා. එතකොට බලන්න එයා එච්චර ලස්සන හිතක් හැදුනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ නිසා නේද? අපි නපුරු හිතක් හැදෙනවා නපුරු කෙනෙක් ටච් කළොත්. ගුණවන්ත කෙනෙක් හිතවත් වුණොත් ගුණවන්ත හිතක් හැදෙනවා. එතකොට අපි තෝරගත්තේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඇටියට බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ තිබිච්ච දයාව, උන්වහන්සේගේ තිබිච්ච කරුණාව, උන්වහන්සේගේ තිබිච්ච මෛත්‍රිය, උන්වහන්සේගේ තිබිච්ච මහා අනුකම්පාව, ඒවා ඒ විදිහටම උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පිහිටියේ නැද්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පිහිටියා. එක දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට වඩිනකොට බංකුලොත් වෙච්ච බමුණු පවුලක් හිටියා. ඉගෙන සිටුවරු ඉන්නෝනේ, සිටුවරු පස්සේ මේ බංගලොත් වෙලා දුප්පත් වෙනෝනේ. දුප්පත් වුණාට පස්සේ එයාට හරියට කන්නවත් නැහැ, දුකසෙ ඉන්නෝ රාද කියලා තරුණේ. දැන් බුදුරජාණන් වහන්සේ දකින මේ තරුණයා නිකන් අප්සෙට් එකේ ඉන්නෝ, අඬ ගහනෝ. රාද, මොකද මේ අර ඉස්සර තිබෙච්ච ඔබේ අර සන්තෝෂ මූණ නැන්නේ? එතකොට කියන අනේ ස්වාමීනි, මං හරි ආසයි පැවිදි වෙන්න. මම මේ කවුරුත් මේ මහාන කරන්න කියලා කිව්වට මම පැවිදි කරන්නේ නැහැ කිව්වා. එතකොට ඇහුවා බුදුරජාන් වහන්සේ ඇහුවා, එතකොට ඔබ මේ භික්ෂුන් වහන්සේලා කාටවත් උදව් කළා නැද්ද? අනේ ස්වාමීනි, මට මතකයක් නැහැ. ඉතින් අපි නැති බැරි කෙනෙක් මට දානමාන දෙන්න බැරුව ගියා. ඉතින් බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මේ රාද මේ ඔබ කාටවත් උදව් කළා නැද්ද? එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඉස්සරහට වැඩියා. ස්වාමිනී, මට උදව් කළා තියෙනවා කිව්වා. මොකද්ද කියලා ඇහුවා. ස්වාමිනී, මම පිඬුසු ගාන යනකට මට මතකයි මේ රාද අත දික් කරලා කිව්වා මේ ස්වාමීන් වහන්සේට දාන ටිකක් බෙදා ගනිල්ලා කියලා. මිනිස්සුන්ට අත දික් කරලා කිව්වා. ඒ නිසා මට ඉදා දාන වේල ලැබුණා කිව්වා. මට ඒක මතකයි කිව්වා.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු සාරිපුත්ත ඔබ සත්පුරුෂෙක් සත්පුරුෂෙක් ඔබ ඔබට කෙලෙහි ගුණී තියෙනවා මියා මහාන කරන්න කිව්වා එතකොට බලන්න රහතන් වහන්සේලා තුල මේ ගතිගුණ පිටු නැහැටි ඇයි නපුරුකම තරහක් පලිගැනීමක් ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් අහංකාරකමක් මුකුත් නැහැ ඒක ලැබුණේ ශාස්ත්‍රුන් වහන්සේ නිසා නෙමෙයි දසාවකයාට ශාස්ත්‍රුන් වහන්සේ නිසා ලැබුණේ ශාස්ත්‍රුන් වහන්සේ නිසා ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනුකම්පාව හරි ලස්සන විදිහට පිළිහිටියේ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් අපි සරණ ගියන් අපිට සරණ යන්න සුදුසු මහෝත්තම කෙනෙක් අපි සරණ ගියා ඉතින් උන්වහන්සේගේ හිතේ කිසි කිලුටක් තිබුණේ නැහැ මට මතකයි දවසක් එක මිනිසෙකුට මේ භූතයෙක් වැහිලා එතකොට අපිට භූතයෙක් පේන්නේ නැහැ මිනිස්සෙක් පේනවා නේ මනුෂ්‍ය කතා කරන හැබැයි මනුෂ්‍යගේ ඇඟින් කතා කරන්නේ භූතයා. තියා කිව්වා මේ දකුණු ඉන්දියාවේ ඉපදිලා කෝවිලක වැඩ කරපු පූසාරි කෙනෙක්. තියාගේ පුතා මැරිලා ඒ පුතාව හොයා හොයාගෙන යද්දී අර දැක්ක කිව්වා පුතා ලංකාවේ ඉපදිලා ඉන්නවා. ඊට පස්සේ පුතාට පුතාගේ ඇඟට එන්න එයාට ඕන වුණා ඒකට අවසර ගන්න. ඉතින් කිව්වා අවසර ගන්න බෑ නිකන් ඉස්සල්ලා ගිහිලා රුවන්වැලි සෑය වඳින්න සීමා බෝධි වඳින්න කියලා භූතයාට කියලා. මේ කවුරුද දෙවි කෙනෙක්. ඉතින් ඊට පස්සේ මට ඒ භූතයා කියනවා මේ ශ්‍රමණයන් වහන්ස අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ බුද්ධ කියලා කෙනෙක් ගැන දැනගෙන හිටියේ නෑ කිව්වා. අහන්න ලැබුණත් අපි ගණන් ගත්තේ නෑ කිව්වා. නමුත් අපිට මේ භූත ලෝකයට ආවට පස්සේ හැමෝම සලකන්නේ ඒ බුද්ධ කියන කෙනාට කිව්වා. ඒක වි දෙවියන් අතරේ නැත්තම් මිනිසුන් අතරේ විතරක් නෙමෙයි සාමාන්‍ය භූතයනුත් දන්නවා ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාන් වහන්සේ කියලා. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ තිබෙච්ච ගුණ ඒ කියන්නේ උන්වහන්සේගේ තිබෙච්ච අරහන් ගුණේ අරහන් කුවේ කෙලෙස් නැති බව සම්මා සම්බුද්ධ ගුණේ ඒ කිව්වේ උන්වහන්සේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කරපු බව ඊළඟට විජ්ජාචරණ සම්පන්න ගුණේ ඒ කියන්නේ උන්වහන්සේගේ තිබිච්ච සියලු ගුණ උන්වහන්සේ තුල කතාවට සීමා වෙලා තිබුණේ ඒවා නෙවෙයි උන්වහන්සේ තුල ක්‍රියාත්මක වෙච්ච ඒවා ඊළඟට උන්වහන්සේ තුල තිබිච්ච සුගත ගුණේ ලෝක විද්වෝ ගුණේ ලෝක ගැන තිබිච්ච ගුණේ මේ හැම දෙයක්ම ගත්තොත් එහෙම බුදු ගුණ දැන් ඔබ දන්නවා ඒවා වෙන කෙනෙකුට නෑ ඒක තියෙන්නේ බුදු කෙනෙකුට ඉතිබන්දු කෙනෙක් සරණ ගියාම ඒ අපේ හිතට තමයි ඒ සරණ යන්නේ අපි කටින් සරණගෙන කිව්වට සරණ යන්න ඕනේ කොහෙටද අපේ හිතටයි හිතනේ ප්‍රධාන කට නෙමෙයි අපි වචනෙන් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට අපි හිතින් සරණ ගිහින්නේ නැත්නම් ඒක වචනෙට සීමා වෙනවා. පන්සිල් වගේ අපේ රටේ. ගොඩාදුරට අපේ රටේ පන්සිල් වචනෙට සීමා වෙලා නැද්ද? පන්සිල් තිබ්බනම් මෙච්චර තැබෑරුම් තියෙන්නේ කොහමද? මෙච්චර මද්ද්‍රව්‍ය මිනිස්සු පාවිච්චි කරන්නේ කොහමද? එහෙනම් වචනෙට සීමා වෙච්ච සීලයක් නේ තියෙන්නේ. ඒක ජීවිතයට සම්බන්ධ වෙලා තිබ්බනම් මේකට බැරිමක්වත් තියෙන විදියක් නැහැ. ගංගවල මගුල් ගෙදරකට මල ගෙදරකට අරක්කු එන්න විදියක් නැහැ. එහෙනම් ඒවා කටෙන් විතරක් වචනෙට සීමා වෙලා තිබිලා තියෙන්නේ ජීවිතයට සම්බන්ධ නැතුව. ඉතින් ඒ විදිහටම නම් තිසරණෙත් තියෙන්නේ ජීවිතයට සම්බන්ධ නැතුව එයාගේ හිතට කිසිම සම්බන්ධයක් නැහැ. හිතනම් ප්‍රධාන ඒ සම්බන්ධ වෙච්ච දේ ඒ හිතේ වැඩ කරනවා. එතකොට සම්බන්ධ වෙච්ච දේ තුළ තියෙනවනම් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බවට තමන්ගේ හිතේ මතකයක්. එතකොට ඒක එයාගේ හිතේ
තියෙන එකක්. ඒකයි බාහිර එකක් නෙමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ නම් හිටේ සම්බන්ධ යාගේ ජීවිතේ එක එක එකතු වෙලා තියෙන එකක්. අන්න එතකොට එයාගේ හිතට අර බුදුරජාණන් වහන්සේගේ ගුණ කිරී පහදිනවා. එතකොට එයාට බුදුරජාණන් වහන්සේව තමන්ගේ ලෝකේ එළිය කරන ආලෝකය වෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඒක නා කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේම දේශනා කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ මොන විදිහටද මේක දේශනා කරලා තියෙන්නේ? එතකොට ඒකට යා තමන්ගේ ඩිෆිනිෂන් දෙන්න යන්නේ නැහැ. ඒ තමන් සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි අපට දේශනා කළේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් සරණ ගියොත් නතේ ගමිස්සන්ති අපායන්. ඒ අය අපායන් නැහැ. මොකද හේතුව ඒ සරණ යන්නේ පිවිසෙන්නේ කොහෙටද? හිතට. දැන් බලන්න හිතලා දැන් ඔය අර මට්ට කුණ්ඩලී කියන පුංචි දරුවා අපි අහලා තියෙනවා යාගේ කතන්දරේ. ඒ පුංචි දරුවට දිමෝපිය සලකපු නැති නිසා එයාට මේ තාත්ත කෙරෙහි තරහක් තිබ්බා. අන්තිමට තාත්තා මේ ළමයාව එළියට දැම්මා. ළමයා එළියට දැම්මා. ඉතින් ළමයා එළියේ පිටිපස්සේ පිළිකන්නේ දාලා තියෙනකොට ඒ ළමයාට හරි වේදනාවක් වහ. අනේ මං හරි අමාරුවෙන් මේ මම මෙච්චර අමාරුවෙන් ඉඳි දැයි මාව තාත්තල බලන්නේ නැත්තේ? ඇයි මාව මට මෙහෙම කරන්න කියලා? වර්තමානෙත් ඔය පොඩි පොඩි දේවල් ගැන දෙමාපිය ගැන අපහැදිලා ඉන්නේ ළමයි මං දන්නවා. ඒකේ ළමයින්ට හරි ආවාසියක්. ඉතින් ඒ වගේ මේ තාත්තගෙන අමනාපෙන් හිටියා. හැබැයි එතකොට එයාගේ හිතනේ ප්‍රධාන. එතකොට හිතේ පැහැදීම නැත්තේ කවුරු ගැනද? තමන්ගේ මනසලෝකෙට උපද්දවපු එක්කෙනා ගැන. එතකොට ඒකෙන් එන රිසල්ට් එක මොකද්ද? මරණින් මත්තෙන් නිරයන්න තිබුණේ. බුදුරජාන් වහන්සේ මේ ළමයාව දැක්කා. දැකලා කල්පනා කළා. හැබැයි මේ ළමයට තියෙනවා හැකියාවක්. හැකියාව තියෙන්නේ ශරීරෙ නෙමෙයි. කොහෙද තියෙන්නේ? සිතේ. මොකක්ද හැකියාව? ඒක අමතක කරලා වෙන දෙයක් කෙරෙහි හිත ගන්න පුළුවන්කම. ඒක තමයි හැකියාව. දැන් සමහර අයට හැකියාව නැහැනේ. යම් කිසි දෙයක් අල්ලගත්තොත් ඒ අල්ලගත්තු දෙයම අතහැරගන්න බැරුව ඉඳුණා නේද? හරියට ඉන්නවා. එතකොට එහෙම අයට විසඳුන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ළමයා ගැන උන්වහන්සේට දැන් මේ ළමයා ඉන්නේ කොහෙද? රජගහනුවර. බුදුරජාණන් වහන්සේ ඉන්නේ සෑමැත්තුවර. එන්න වෙලාවක් නැහැ. ළමයාට ළමයා ඉන්න ළඟට ආලෝකයක් කියවනවා. එතකොට ආලෝකයක් කියවුවම ආලෝකෙ දිහා බලනවා මේ ළමයා. බැලුම ළමයාට පේනවා බුදුරජාණන් වහන්සේ පේනවා. ඒ හාස්කම කළේ රවට්ටන්න නෙමෙයි. සිත පහදවන්න. කොහොමද බුදුරජාන් වහන්සේව පේනකොට මේ ළමයා හිතුවා අනේ මං හිතුවේ මට කවුරුවත් ආදරේ නැහැ කියලා. නමුත් මේ ශ්‍රමණයන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මට කොච්චර ආදරේද කරුණාවද කියලා හිතුණා. හිතල පැහැදුනා. ඒතර පැහැදුණු එක එකෙන දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කටින් කියන්න තරම් මෝරපු ළමෙක් නෙමෙයි. මොත් පැහැදුණා. පැහැදීම තුල හිතුවා මට පිහිට තියෙන්නේ මෙතනයි. අන්න සරණ ගියා. දැන් කටින් සරණ කී කොච්චර යනවද නැකත් වල පිහිට හොයාගෙන මිනිස්සු. ඒත් පිහිට තියෙන්නේ නැකත කියලා හොයාගෙන කොච්චර ඉන්නවද? කටින් සරණිකොට සරණ පිහිටන්නේ නැහැ. එතකොට. ඉතින් ඒ නිසා මට පිහිට තියෙන්නේ මෙතන කියලා බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට අර තමන්ට තාත්තක නැති වෙච්චාම ඒ සියල්ලම මතක නැති වුණා. ඊට පස්සේ මේ දරුවා ඒ වෙලාවේ මේ මැරුණා. දෙවියන් අතර ගිහී. බලන්නේ හිතනේ වෙනස් වුණේ. ඒ නිසා මේ හිත ප්‍රධානයි කියන එක අපි ජීවිතයට ලැබුණේ බුදුරජාන් වහන්සේ නිසා. මොකද අපිට ඉස්සෙල්ලාම ඕනම
පණිවිඩයක් ඕනම දෙයක් අපිට ඉස්සෙල්ලාම දැනෙන්නේ හිතට. එතකොට හිතට දැනෙනකොට අපේ හිතේ ස්වභාවය පිරිහිලා නම් එක්කෝ හිත ගැටෙනවා. එහෙම නැත්තම් හිත බය වෙනවා. එහෙම නැත්තම් හිත කලබල වෙනවා. එහෙම නැතුව සාන්තව පවත්වනවා නම් ඒ හිතට යම් කිසි දෙයක් අල්ලන්න පුළුවන්. දැන් ওই භාවනාව උනත් කරන්න කියලා අපි කියන්නේ හිතේ කලබලකම අඩු කරගන්නනේ. එතකොට හිතේ තර හැකියාවක් ඒක. ඒක ගුණයක් නෙමෙයි. ඒක හැකියාවක්. ඒක ගුණයක් වෙන්නේ ගුණ ලඟුනොත් විතරයි. දැන් අපි කිව්ව භාවනා කළ කෙනෙක් සමාධිමත් සිතකින් ඉන්නවා. ඒක හැකියාවක්. හැබැයි නැගිට ගමන් කෝපෙන් වාසය කරනවා නම්, ඉරිසියාවෙන් වාසය කරනවා නම්, අනිත් එක්කෙනාට ඔලුස්සන දෙන්නේ නැත්නම්, තමන් ගැන මහා මාන්නිකින් ඉන්නවා නම්, එයාට කිසි ගුණයක් එකතු වෙලා නැහැ. එයාට හිතේ දක්ෂකමක් විතරක් තියෙනවා. ඒ නිසා අර ගුණය කියන කෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක නොනින්ම කල්පනා කර කර නොනැත්තිකුටම ලැබෙන එක. ගුණය කියන එක කාටද ලැබෙන්නේ? නුවණ තියෙන අයටයි. නැනුවතුන්ගේ දෙයක් ගුණය කියන එක. දැන් ඔබ දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය මොකද්ද? සම්මා දිට්ඨි. දෙවෙනි අංගය මොකද්ද? සම්මා සංකප්ප. මේ අංග දෙක අයිති මොකේද? ප්‍රඥාවට. ඒ කිව්වේ නුවණට. ඒතර සම්මා දිට්ඨි අයිති නුවණට, සම්මා සංකල්පය අයිති නුවණට. නුවණට අයිති සම්මා සංකල්පේ තියෙන්නේ මොනවද? නෙක්ඛම්ම සංකප්පේ, මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදහස. ඒක නුවණට අයිති. ඊළඟට අව්‍යාපාද සංකල්පේ, තරහ නොගෙන සිටීම. ඒක අයිති මොකේද? නුවණට. ඊළඟට අවිහිංසා සංකල්පේ. ඒ කිව්වේ විහිංසා කියන්නේ අන් අයට වෙහෙස කිරීම, අන් අය පීඩාවටපත් කිරීම, අන් අය රිදවීම. මේවට කියන විහිංසා කියලා. එතකොට විහිංසා නොකරන බව අවිහිංසා. එතකොට ඒක අයිති මොකේද? නෝනට, ප්‍රඥාවට අයිති. එහෙනම් ඒ ගුණධර්ම අල්ලගන්න පුළුවන් කාටද? නෝන තියෙන එකටට. නෝන තියෙන එකනටයි ගුණධර්ම අල්ලගන්න පුළුවන්. නෝන නැති එකනට ගුණධර්ම අල්ලගන්න බෑ. ඒ ගුණධර්ම අල්ලගන්න බැරි වුණොත් ඒ බැරි වෙච්ච එකනා ගුණධර්ම අල්ලගන්න බැරි වෙච්ච එකනට බුදුරජාන් වහන්සේ දේශනා කරපු උපමා මොකද්ද? වෑංජනේ දාපු හැන්ද වගේ කියනවා. කියන්නේ හැන්ද මොනතරම් වෑංජන වල දාලා හැඳි ගගා හිටියත් එහෙම වුණා කියලා හැන්ද වෑංජනේ රස තේරුම් ගන්නේ නැහැ කියනවා. හැබැයි නෝනැත්ත එහෙම නෙමෙයි කියනවා. නෝනැත්ත සත්පුරුෂ ධර්මය අහනකොට ඒක අර්ථ වශයෙන් ගන්නවා කියනවා. ඒක මොකක් වගේද? වෑංජන රසය දිවට වහා දැන ගන්නවා. දිවට දැනෙච්ච ගම මේක තිත්තද, මේක පැණි රසද, මේක කහට රසද කියලා දැන ගන්නවා. ඒ වගේ කියනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, මෙකල මනුස්සයන්ට නුවණ ගොඩක් අඩුයි. ඒ නිසා මෙකල මනුස්සයන් බොහෝම ලාභෙට අහු වෙනවා. මට ඉස්සර මතකයි, මම ඔය කොළඹ භාවනා මධ්‍යස්ථානේ ඉන්න කාලේ, මේ අවුරුදු 15කට 20කට විතර කලින් මං හිතන්නේ, මේ කොළඹ ප්‍රදේශයේ හරි ජනප්‍රියලා තිබ්බා මේ නාඩි වාක්‍ය ඇසීම. නාඩි වාක්‍ය කියලා එකක් අහලා තියෙනවද? ඉස්සර ඔය පාත්‍රවලෙම ගියා. දකුණු ඉන්දියාවේ මිනිස්සු ඇවිල්ලා මොනවද පොඩි පොඩි පත්තිරුවල අපේ ජීවිත කතා, අපේ ආත්මේ අනාගතේ ලියලා තියෙනවා කියලා. එතකොට ඒවා කොටස් 15කට බෙදලා එක කොටසක් රුපියල් 2000ක් කොහෙද? එතකොට පෙර ආත්මෙට කොටස් මෙච්චරයි, ලබන ආත්මෙට මෙච්චරයි, මේ ජීවිතේ මෙච්චරයි කියලා. අනේ මිනිස්සු ටික පොලි මේ යනවර කොල්ලු පිටියද කොහෙද? ඒ මනුස්සය හෝටල් එක කාමරයක් බුක් කරන් ඒක කළා. හොඳට හූරගෙන ගියා යන්න. නාඩි වාක්‍ය පෙන්නලා.
එතකොට බලන්න ඒව වෙන්නේ මොකද මේ මිනිසෙන්ට නුවණ මදිකම නේද නුවණ මදිකම නුවණ මදි මිනිසයාට පිටින දේවල් මොනවද නුවණ මදි මිනිසයා හරි ආඩම්බරකාරීක ඒ නුවණ තියෙනවා නම් ආඩම්බර වෙන්නේ නෑ නුවණ මදි මිනිසයා හරි ආඩම්බරකාරයා නුවණ මදි මිනිසයා වෛර බඳිනවා නුවණ මදි මිනිසයා වහ කිපෙනවා නුවණ මදි මිනිසයා හැමතිස්සෙම තමන්ට තැනක් හොයනවා ඒ මොළි නැතිකම නිසාම නුවණ තියෙන කෙනා එහෙම නැහැ ගණ්ඩු වුණා දේවල් අහිංසකව ගන්න එහෙනම් නුවණකාරයා බොහොම අහිංසක කෙනෙක් නුවණකාරයා ආඩම්බර නැති කෙනෙක් නුවණකාරයා පොඩ්ඩ පොඩ්ඩ හරි තමන් ගුණධර්ම ඇති කරගන්න කැමති කෙනෙක් ගුණධර්ම වලට ආසා කෙනෙක් ඉතින් ඒ නිසා මං හිතනවා ගාමිණී මහත්ව වෙනුවෙන් අපිට කරන්න තියෙන්නේ නුවණැත්තෙක් වීමට මහසි ගැනීමයි මොකද ගාමිණී මහත්වෙන මොකක් හරි එකක් සංසාරයෙන් පිටපු එකක් වෙන්න ඕන එක හොඳට යමක් තේරුම් ගන්න හැකියාව තිබ්බා මොනවා හරි දෙයක් අපි දහම් කරුණක් කියද්දි හොඳට අහගෙන ඉන්නවා ඒ වගේම හොඳට තේරෙනවා ඉතින් ඒ නිසා ඒක අනික නිහතමානි මම හිතන ගොඩාක් අය දන්නේ නැහැ ගාමිණී මහත්තයා බොහොම නිහතමානී කෙනෙක් කියලා පොඩි දරුවෙක් වගේ බොහොම නිහතමානී ඉතින් ඒ නිසා ඒ නිහතමානී බව කාටත් පොදුයි ඒ කියන්නේ ඔස්මිටික නැහැ ඕනම කෙනෙක් එක්ක කතා කරනවා ඕනම කෙනෙකුට උදව් කරනවා ඕනම කෙනෙකුට ආදරය දක්වනවා ඉතින් ඒ නිසා හරියට තිබුණා මේ අර දිව්‍ය ලෝකයක යන්න උවමනා කරන ගතිගුණ අනිත්‍යක මේ අපිට විතරක් සලකනවා කියන එකක් තිබුණේ ඕනම කෙනෙකුට සලකනවා ඕනම කෙනෙකුට සලකනවා ඉතින් ඒ නිසා ඉබඳු වූ හිතක් ඒ ඔක්කොම තිබුණේ ගාමිණී මහත්තයාගේ ඇඟේද හිතේද හිතේ තිබුණේ ඉතින් ඒ වගේ හැමෝටම දයාවන්ත වෙන හැමෝටම කරුණාවන්ත වෙන හැමෝටම ආදරය දක්වන හිතක් ඇති කරගන්නවා කියන්න කියන එක ඒක ටික අමාරු එකක් ඒක ගාමිණී මහත්තයා කළා ඒ නිසා අපිටත් මේක තේරුම් ගන්න හොඳ දෙයක් ඊළඟ එක තමයි මනුස්ස ලෝකයා දැන් බලන්න යා අපේක්ෂාවක් නොකළ වෙලාවක සිද්ධ වුණේ ගේ මතක හරියට 10 වෙනිදා 10 වෙනිදා දන්න පොල් ගහ වෙලා ආවා දැන් මම හිතන්නේ මම ඩුබායි වල ඉඳලා 10 වෙනිදා රෑ දෙකමාරට තුනට කොහෙද ෆ්ලයිට් එකට නැගලා නින්දකුත් නැහැ මහන්සියෙන් මං ඉතින් ආවා 10 මාට පොල් ගහවල. එතකොට ගාමිණී මහත්තයා ඇවිල්ලා එතකොට මං එනක බලාගෙන අර මේ දුවත් එක්ක අර රුසියන් දුවත් එක්ක ඇවිල්ලා. ඉතින් ඇවිල්ලා මේ මහත්තයා කාරි සතුටින් ඉදත් ධර්මයේ කතා කළේ. ධර්මයේ කතා කළා මේක ඊරෝස් මං කො මහත්තයා මේ ලබන අවුරුද්දේ ඕස්ට්‍රේලියාව යන්න තියෙනවා යන්න කියලා. මාර්තු වල බැරිද මං කො මාර්තු නම් බෑ මට. නොවැම්බර් වගේ තමයි හා 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 කිව්වා. ඉතින් ඔක්කොම කළද හරි සතුටින් හිනා වෙවි ඉන්නවා. එතකොට මං ගාමිණී මහත්තයට කිව්වා මේ රුසියාවේ දුවකට වගේ ගාමිණී මහත්තයා සලකන මං කෝ ආපු එකේ අර පින්වලට ගිහලා අලි පැටියෙකුත් පින්නන්න කිව්වා. මමයි දැම්මේ ඔළුවට. ඊරෝසේ වාහනේ ලෝගන පින්නවලත් ගියා. අලි පින්නන්න. ගිහිල් දැන් ගාමිණී මහත්තයා එදා නැති වුණා කියලා දන්නවනම් මං කීයට තලි පින්නන්න යවන්නේ නැහැ. පාර දන්නෙත් නෑ මං කෝ පෑය භාගය යන්නේ පින්නවලට යන්න කිව්වා. පාර දන්නේ ඊට පස්සේ පාර ලියලා දුන්නා මම මෙන්න මෙහෙම යන්න කියලා. මං දන්නවනම් එදා සංඝයා එකතු වෙලා මම පිරිත් කියනවා. එහෙම නැත්තම් සතිපට්ඨාන සජ්ජායනා කරන වහගෙන ඉන්න කියලා. දන්නේ නෑනේ. අපිට කී කීද මේ මරණය ඉන්නේ? නෑනේ. ඉතින් ඒ නිසා මේ හොඳට හිනා වෙවි හොඳට ප්‍රීතියෙන් පිටත් වෙලා ගියා.
ගිහිල්ලා පින්වලත් බොහොම ප්‍රීතියෙන් ඉඳලා මගදීදී තමයි වාහනේ ඇතුළෙම ඒක පාට ඔළුව ගැක්කම හැදිලා නැතුනේ. ඉතින් මම ගොඩක් දැකලා තියෙනවා මිනිස්සු මරණයටපත් වෙන අය. ගොඩාක් අය මරණයටපත් වෙනකොට වටේ ඉන්න අය මෝනු වෙල්ලගෙන සෝකෙන් ඉන්නව හයිය හිනාවෙන්න බෑ ඒගොල්ලෝ කලකිරී කියලා. එතකොට මැරෙන්න ඉන්න කෙන තරිම එයත් ඉන්නේ හරියම සීරියස්. ඇයි මේ ලෝකේ අතාරින්නෝනේ යා දැන්? එතකොට එයත් නිකන් මෝන නිකන් තඩිසි කරගෙන ඉන්නවා. දැන් මැරෙන්න ළඟදී. ඉතින් එතකොට ගොඩක් අය දුක් විඳිනවා. ගොඩක් අය බට ගහලා සිහියක් නැහැ, කල්පනාවක් නැහැ, මොකුත් නැහැ. මම දැකපු කලාතුරකින් දැකපු එක්කෙනෙක් හිනාවෙවි මැරුණ කෙනෙක්. හිනාවෙවි ගියපු එක්කෙනෙක්. ඉතින් ඒක මං හිතන්නේ ඒක යාගෙත් ලොකු ඒකත් ලොකු පිනක් කියලා මං හිතන්නේ. ඒ කියන්නේ සිහියෙන් සිහිමුලා වෙලා නෙමෙයි. ඊළඟට අහලා තියෙනවා දැන් මේ වාහනය ඇතුලේ දැන් ඔන්න යාම වාහනේ ඩ්‍රයිවිං කරන්නේ පාරේ පොඩ්ඩක් හිරිමෙයි කියලා මේ වාහනේ අයින් කරලා. අයින් කළා අර අනික මේ සුදු ළමෙක් කෙනේ සිංහල මේ ඉස්සෙල්ලාම ලංකාවට ඇවිල්ලා දෙවෙනි දවසේ ඒ ළම බය වෙලා ඇයි තාත්තී මොකද මේ කියලා එයා අහලා. ඉතින් අහලා තියෙනවා බැරි වෙලාවත් මම මැරුණොත් ඔය අඬනවද කියලා. එහෙමත් අහලා hina වෙලා. ඉගෙන කිසිම මේ බයක් නැතුව තැති ගැනීමක් නැතුව සැනකින් හිත කුසලයේ පිහිටගෙන සියල්ල අතහැරියා. එතකොට සිතර නේද ධර්මයේ? එතකොට ඒ සිත ඒ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා පින් තියෙන එක නැතුණාම දිව්‍යයන් අතර යනවා. ඉතින් ඒ නිසා දැන් බලන්න මේ දෙවියන් අතර යනවා කියတဲ့ එක බුද්ධ දේශනාවේ නොතිබෙන්න. එහෙනම් අපි ආයය මොකක්ද යාට කියන්නේ? අනේ අපාතරම ඊපදීම කියලා මූසල කතා. ඒ මේ දුකමනේ ඉල්ලන්නේ. වරින් ආයි විඳෝපන් අපිත් එකකට කියලා. දුකම ඉල්ලන්නේ. දඬින්නේ දෙවියන් අතර යන එකේ ලාභේ. දැන් බලන්න කොච්චර වේගෙන් ගාමිණී මහතෙරේ දැන් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙනවද එහිදී? එයා පුරුදු කරපු ධර්මයේ කොච්චර වේගෙන් එයාට ආબોධ කරන්න අවස්ථාව එහිදී තියෙනවද? වේගින් ධර්මය අල්ලයි. ඒකේ අහන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක දුර්ලභ වාසනාවක්. ඒ නිසා අපි හැමෝටම ඒ ගාමිණී මහත්තයාගේ සිද්ධිය ශෝක කරන්න එකක් නෙමෙයි, සතුට වෙන්න දෙයක්. මනස ලෝකේ ඇවිල්ලා හිස් සතින් මැරෙන අය කොච්චරද ගණන් කරන්න බැරි තරම් පිරිසක් හිස් සතින් මැරෙනවා. තියෙන පින් ඔක්කොම විනාශ කරගෙන මැරෙන අය කොච්චර ඉන්නවද? කලාතුරකින් කෙනෙක් තමයි හොඳට පින් රැස් කරගෙන නිදාගෙන නැගිට්ටා වගේ දෙවියන් අතර උපදින්නේ. ඉතින් ගාමිණී මහත්තයත් ඒ වගේ නිදාගෙන නැගිට්ටා වගේ දෙවියන් අතර ඉපදිච්ච කෙනෙක්. ඒ නිසා අපි ගාමිණ මහත්තයා ලැබූ දිව්‍ය ජීවිතයේ ගාමිණ මහත්තයාට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ ඝටිකාර අපි විශේෂයෙන් මෙතන තියාගත්තේ ගාමිණ මහත්තයා බොහෝම ආශා කරපු විහාරයක් මේ. බොහොම සතුටින් මේ දියුණුවට අතිශයින්ම කැමැත්තෙන් අතහිත දීපු කෙනෙක්. ඝටිකාර බ්‍රහ්මරාජයා ප්‍රධාන සියලු බ්‍රහ්මරාජයන්ට, සක්දිවිඳුන්ට, සතරවරම් දෙවිවරුන් ඇතුළු පින් කැමති සියලු දෙවියෝ, නාලෝ නාගයන් ආදී කොට ඇති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩිත්වා. ඒ වගේම දෙවියෝ මේ සෑම දිනාම යෙහෙන් ආරක්ෂා කරත්වා. ඒ වගේම මේ පින්කමට ඉතාම විශේෂයෙන්ම බොහොම ආදරෙන් ගාමිණී මහත්තයත් එක්ක හිටපු සමගි සම්පන්නව හිටපු විශේෂයෙන්ම ගාමිණී මහත්තය දරුවෝ ඇසුරු කළේ මං හිතන්නේ තාත්තා කෙනෙක් වගේ නෙමෙයි, යාළුවෙක් වගේ. දරුවන්ට හිටියේ එච්චර හිතයිසීව හිතවත්ව හිටියා.
ඒ වගේම අපි යන ඕනම වෙලාවක ගාමිණී මහත්තයාගේ ආදරණීය බිරිඳ මල්කාන්ති සිල්ලා මැතිණිය බොහෝම ශ්‍රද්ධාවෙන් ප්‍රණීත විදියට දානය හදලා දුන්නා. ඉතින් ඒ නිසා ඒ මල්කාන්ති සිල්ලා මැතිණිය ඒ වගේම ශ්‍රහාන්ද සිල්ලා පුතුණු වන්ටාණියා සිල්ලා දියණිය සහෝදර ආනන් සිල්ලා මහතා ඇතුළු ඒ සියලු පින්වතුන්ට සියලු යහපත වේවා සියලු සැපේ වේවා ගෞතම ශාසනීය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා. ඒ වගේම අද දින මෙම ධර්ම දේශනේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමට බුදු සුවඳ පදනම වෙනුවෙන් විකාශන දායකත්ව දරුවේ එක්සත් රාජධානියේ පදිංචි සම්පත් සූර්යානන්ද මහත්මයා එවාගෙම දෝහා කටාර්හි පදිංචි රංජිත් ප්‍රියංක මහත්මයා ප්‍රසංග මාදුවාගොඩ මහතා පුබුදු පල්ලියගේ මහතා සසික රණසිංහ මහතා සහ ඩුබායිහි පදිංචි ඩග්ලස් හේමජිත් මහතා යන පින්වතුන් ඒ පින්වතුන්ට සියලු යහපත සැපේ පිණිස ගුණධර්ම දියුණු වීම පිණිස චතුරාර්ය සත්‍යමේ ගෞතම ශාසනය අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම මේම පින්වතුන් නමින් මියගිය සෙනෙරිස් මහතා ඒ වගේම නන්දා ලැටිෂියා බණ්ඩාර ආර් පී සිරිසේන එන් මැගලින් එස් ඒ ඩිංගිරිමැණික එස් ඒ ගුණසේකර නන්දසිරි වණිගරත්න යන මිය පරලොවගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන් පරලොව වශයෙන් සැපයට පත්වෙත්වා. ඒ වගේම මේ ධර්ම දාණයෙන් රැස් වූ සියලු පින් අද දින විකාශ දායකත්වයේ දරු පින්වතුන්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් චතුරි මදුවන්ති ඉරන්දි මදුවාගොඩ මංජුලා වඩුගොඩ පිටිය චතුරිකා සපුමානගේ නදීෂානි වනිගරත් යන මහත්මින්ටද තෞතිස සවිජ සෙනුජ සදෙවුමින සහ උදෙව් දම්හිරු යන පුතුන්ටද උපකාර කළ සියලු දෙනාටද සියලු යහපත සැපේ වේවා චතුරාරි සත්‍ය අවබෝධයට මේ පින් හේතු වේවා. ඒ වගේම ගාමිණී මහත්මයාගේ අභාවයේ වූ වෙලාවෙ සිට මේ දක්වා නොඑක් ආකාරයෙන් විහිස මහන්සි වූ මහමිනා වාසී සියලු ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම අනගාරික මෑණිවරුන්ටත් ඒ වගේම පැවිදි අපේක්ෂක දරුවන්ටත් සියලු යහපත සැපේ පිණිස මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම රැස් වූ මේ සියලු පින බුදු සුවඳ පදනමේ සියලු පින්වතුන්ට ඒ වගේම මාළඹේ බුදු පසේ බුදු අරහන්තක මහ විහාරයේ උපස්ථාන කටයුතු කරන සදහවත් උපස්ථාන කමිටුවේ පින්වතුන්ට මේ සියලු පින් අයිති වෙලා ඒ හැමගේ ජීවිත වාසනාවන්ත වේවා සපවත් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාණයට සම්බන්ධ සියලු පින්වතුන්ටත් සියලු යහපත සැපේ පිණිස මේ පින හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං
අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්කෙත්තං අනුත්තර සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. වතුර සිඳුනු දියපහරක දඟලන මහලුවන් විලස මගේ මගේ යැයි සිතමින් ලතවෙන අපේ ජීවිත දෙස දහම් ඇස යොමා නුවණින් විමසා බලන්නට අපට නිතර මඟ පෙන්වන, එවැගේම අපව දහමෙහි හැසිරවන්නට ඉතාම දයාවෙන් යුතුව අපට කරුණු කියා දෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාව, මේ ධර්ම දානමය පින්කමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වේවා, වාසනාව වේවා කියලා අපි සාදු 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 සිතින් ප්‍රාර්ථනා කර සිටිමු. එවැගේම අපමණ වූ මහ සංගරුවන සිහි කරගෙන මේ මොහොතේදී පිරිකර පූජා කිරීම සඳහා පින්වත් ඔබට අවස්ථාව පවදින බව අපි දයාවෙන් යුතුව සඳහන් කරන්නට කැමැතියි. පින්වත් ගාමිණී දසිල්ලා මහතාගේ පුත්‍ර රත්නේ විසින් පිරිකර පූජා කරන්නට යෙදෙනවා. ගාමිණී දසිල්ලා මහතුමන් තුනුරුවනට දිවි පුදා දහමෙහි හැසුරුණා. නිර්මල බුදුදහම පතුරවන්නට මහත්සේ ආශා කළා. ඒ සියලු ගුණ මේ මොහොතේදී අපි සිහිපත් කරනවා. ගාමිණී දසිල්ලා මහතා ගත කළ ජීවිතය සීලම සත්‍යයන්ට නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා කියන සිතවිල්ල ඇතිව අපි සූදානම් සම්බන්ධතාව ප්‍රධාන සම්බන්ධතා මැදිරියට ලබා දෙන්න. ඔබට තෙරුවන් සරණයි.